දිවයිනේ දැනට තියෙන කාලගුණික තත්ත්වය ගත්තම විශේෂයෙන්ම වර්ෂාපතනයේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. මේකට ප්‍රධාන බලපෑමක් වෙලා තියෙන්නේ දිවයින අවට තිරිකුණාමලයේට ඊසාන දිශාවෙන් බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඉන්දියාවේ වෙරළබඩ තීරයට ආසන්නයේ ගොඩනැගිලා තියෙන අඩුපීඩන කලාපයක්. මේ අඩුපීඩන කලාපයේ වක්‍ර බලපෑම හේතු කොටගෙන දිවයින හරහා තියෙන සුළං හැමීමේ රටාවේ වෙනසක් තියෙනවා. මේක ප්‍රධාන වශයෙන් නිති දිශාවෙන් හමන්නේ. මේ හේතුව නිසා උදේ කාලේ ඉඳන්ම බස්නාහිර, සබරගමු, වයඹ, උතුරු සහ ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල ඕනෑම අවස්ථාවක විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. මෙම පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනය ලැබීමේ හැකියාවකුත් තියෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්නයි තියෙන්නේ. එම පළාත්වලත් සමහර ස්ථානවලට මිලිමීටර් 50-75 අතර මට්ටමේ වර්ෂාපතනයන් තියෙනවා. පුත්තලම ඉඳන් මන්නාරම හරහා කංකසඳුරේ දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත්තිරවල තරමක තද වැසි ඇති වෙනවා. මේ වැසි සමග తాවකාලිකව තද සුළං ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. සවස් ජාමයේ ඇති වෙන වැසි සත්ත්වයේ නොවැම්බර් මාසයේ මුල් සතිය දක්වාම අඩු වැඩි වෙමින් පවතී කියන එක තමයි අපිට ජනතාවට කියන්න තියෙන්නේ. මේ අතර නායම් අනතුරු ඇඟවීම් තවමත් ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දෙනුම් දෙන්නේ. ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා මේ වන විට සියලු අංශ දැනුවත් කර තිබෙන බවද එහි නියුජ් අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසනවා. අද දිනේදී ඇතිවුණු වැසි සහිත තත්ත්ව සමග කොළොන්නාව අවට සහ කොළඹ මාර්ග කිහිපයක සහ ස්ථාන රසක වැසි ජලය එකහු වීම නිසා ගමනාගමනයේදී බාධාව නෙළුණා. එම තත්ත්වය යථා තත්ත්වයට පත්වෙමින් පවතිනවා. රජාංගනයේ තබ්බෝව, දැදුරුය කියන ජලාශවල වාන්දුරට විරුද්ධ කළ තියෙනවා. එම ජලාශවල පහළ වාරි කලාපවල ජනතාව දැඩි අවධානයෙන් පසු වීම ඉතාමත් වැදගත් වෙනවා. කෑගල්ල, කළුතර, රත්නපුර, බදුල කියන දිස්ත්‍රික්කවල එම නායම් නිවේදනය අද සවස 4 වෙනිකන් වළංගු වෙනවා. කඳුකර ප්‍රදේශවල සිටින ජනතාව නායම් ලක්ෂණ සම්බන්ධයෙන් අඛණ්ඩ සැලකිලිමත් වෙන්න 1.7 දුරකට අංක වියුතයි ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් සියලුම ජනතාවට සම්බන්ධ විය හැකි වෙනවා.